ජයපරාජයෙන් තොරව අවසන් වුණු ශ්‍රී ලංකා බංගලාදේශ පළවෙනි ටෙස්ට් තරගයෙන් පස්සේ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තරගයට ලැබුණු තනතිල්ල ගැන කිව්වේ මෙහෙම කතාවක්. අපි බලාපොරොත්තු වුණේ වේගපන්දු යවන්නන්ට උචිත තනතිරුවක් වෙයි කියලා. මතුපිටින් බැලලා තමයි නිගමනය කරන්න පුළුවන් කොහොමද කියලා. විකට් එක දිහා බැලුවම ගොඩක් තනකොළ තිබුණා. ඒ වගේම ප්‍රැක්ටිස් කරන වෙලාවෙත් මායි පුහුණු කරුවෝ ඇවිල්ලා බැලුවාම දෙන්නම හිතුවේ වේගපන්දු යවන්නන්ට උචිත වෙයි කියලා. හැබැයි මේ අවුවත් එක්ක විකට් එක ගොඩක් වෙලාවට ප්‍රතිකරුවන්ට යෝග්‍ය වුණා. පළමුවෙනි පන්දු ආර දෙක තුන හැරෙන්න වේගපන්දු යවන්නන්ට ලොකු සපෝට් එකක් තිබෙන්නේ නැහැ. ආයිත් අලුත් බෝලෙන් තමයි ඕවර් කීපයක් පන්දුව එහා මෙහා යන්න ගත්තේ. රිවර්සිං එකක්වත් උනේ නැහැ. මොකද හුලඟ පොඩ්ඩක්වත් තිබුණ නැති නිසා. අපි හිතුව පස්වෙනි දවස වෙන විට දඟපන්දු යවන්නන්ට සහයෝගයක් ලැබෙයි කියලා. නමුත් එහෙම ලොකු දෙයක් දැක් ගන්න ලැබුණේ නැහැ. ඒක ප්‍රතිකරුවන්ට යෝග්‍ය බවක් තමයි තිබ්බේ. ප්‍රතිකරුවන් ලකුණු ලබාගෙන උපරිම විශ්වාසය ගොඩනගා ගත්තා. මම හිතන්නේ ඒක ගොඩක් වටිනවා කණ්ඩායමක් විදිහට ඉදිරියට යන්න. තරගයේ ප්‍රතිවාදී කණ්ඩායම මුල් ඉනිමේ සෙල්ලම් කරලා සාර්ථක ඉනිමක් ගොඩනගුවට පස්සේ තමයි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දෙන්න ආවේ. ඒ වගේ පීඩනයක් එක්ක පිටියට ඇවිත් ද්විත්ව ශතකයක් ලබා ගන්න ශ්‍රී ලංකා නායක දිමුත් සමත් වුණා. ඒ ඉනිම ගැන දිමුත් කිව්වේ මෙහෙමයි. වෙස්ට් ඉන්දීස් වල ගොඩක් වෙලාවට පළවෙනි පන්දු ආර කිහිපෙදී ලකුණු ලබාගෙන මම බැලුවේ ලකුණු 4ට එන්න. නමුත් ඒක අසාර්ථක වුණා. එතෙන්දී මම කෝච් එකත් කතා කළා. මං ඇහුවා කෝච් ගේ මොනවද මගින් වෙන පෙරද්ද කියලා. ඒ වෙලාවේ යා කිව්වේ ඔයා ඕපනර් කෙනෙක් නිසා පොඩ්ඩක් සෙට් වෙනකම් විකට් එකේ ඉන්න ඕන කියලා. සෙට් වුණාට පස්සේ ලොකු එකක් ගහන්න පුළුවන් කිව්වා. ඒ හින්දා පුළුවන් තරම් අලුත් බෝලේ අතහැරලා සෙල්ලම් කරන එක තමයි ඔයාගේ ගේම් එක කියලා කෝච් කිව්වා. ඒක තමයි මං වෙස්ට් ඉන්දීස් වල අන්තිමට කළේ. පුළුවන් තරම් වෙලා අරගෙන සෙට් වුණාට පස්සේ මං දන්නවා ඒ හැමදේම ලබා ගන්න පුළුවන් කියලා. ඒදී තමයි මං මෙතෙන්ට ඇප්ලයි කළේ. මං දන්නවා කන්ඩිෂන් වෙනස් වුණත් දේශීය තත්ත්වයේ ගැහුවත් කරගෙන ආපු දේ කරගෙන යන්න ඕන කියන දේ හිතේ තිබ්බා. අනිත් පැත්තෙන් තිරි ලොකු සහයෝගයක් ලබා දුන්නා. එයා ඉක්මනට ලකුණු ලබා ගත්තා. ඒ නිසා මට වෙලා ගන්න චාන්ස් එකක් ලැබුණා. ඇත්තටම කිව්වොත් ඔව් මේ විකට් එකේ මට ලකුණු 50ක් නම් ඇත්තටම මදි. මොකද අපි දැක්ක බංග්ලාදේශ කණ්ඩායමේ ඉන්න හැම කෙනාම වගේ ලකුණු රැස් කරනවා. ඉතින් 50ක් ගහලා මේ විකට් එකේ සැනසීමකටපත් වෙන්න තරම් ක්‍රීඩකෙක් නෙවෙයි මං. ඒ හින්දා මට ඕන වුණා මේක ලොකු ඉනිං එක ක්‍රීඩා කරන්න. ඉතින් 50 100 කරගන්න 100 150 කරගන්න ඒ වගේ මට පුළුවන් තරම් ලකුණු ගන්නත් හිතුවා. මොකද මේ වගේ කඩුල්ලක් ආයිත් ලෙහෙසියෙන් හම්බ වෙන්නේ නැහැ. ආයිත් ලංකාවේ ක්‍රීඩා කළත් ගොඩක් ටර්න් වෙන තනතිරු තමයි ක්‍රීඩා කරන්න වෙන්නේ. රටින් පිට ගියාම ගොඩක් ඒකේ අනිත් පැත්ත තමයි. ගොඩක්ම පන්දුව දෝලණය වෙන තනතිරු තමයි හම්බ වෙන්නේ. ඒ වගේ චාන්ස් එකක් හම්බුනාම ඒකෙන් උපරිම ගන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. දෙවනි තරගයේ මොන විදිහේ තනතිල්ලක් ලැබෙයිද කණ්ඩායම කොහොම වෙයිද කියන එක ගැන දිමුත් කිව්වේ මෙහෙම කතාවක්. මේ වගේ තනතිරුවක් නම් අපි කොහොමවත් දෙන්නේ නැහැ. ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කරන්නේ ජයග්‍රහණය කරන්න. ඉතින් අපි අනිවාර්යයෙන්ම විකට් 20ක් ලබා ගත යුතු තරගයක් ජයග්‍රහණය කරන්න. ගොඩක් වෙලාවට 50ට 50 තියෙන විකට් එකක් වෙයි. මොකද පන්දු යවන්නන්ට සහයෝගයක් තනතිරුවෙන් තියෙන්න ඕන. නැත්තම් ක්‍රිකට් ක්‍රීඩා කරලා වැඩකුත් නැහැ. විශේෂයෙන් දඟපන්දු යවන්නන්ට ලොකු සහයෝගයක් ලැබෙන තනතිරුවක් වෙයි. අපි දන්නවා ලහිරු අපිට නැති වෙනවා. අපි ඉන්න දඟපන්දු යවන්නන්ගෙන් යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ස්ථාන කිහිපයක් වෙනස් වෙයි. තව ක්‍රීඩකයන් දෙන්නේ කණ්ඩායමට ඇතුළත් වෙනවා. ඉතින් අපි ඉතිරි දවස්වල පුහුණුවීම් කරලා තමයි තීරණය කරන්නේ අන්තිම 11 දෙනා කවුරුන්ද කියලා. කණ්ඩායම් ලක්ෂාන් සඳකෙනුයි චාමික කරුණාරත්නයි අලුතින් එකතු වෙනවා. ගොඩක් කලකට ලහිරු වෙනුවට තමයි චාමිකව කැඳෙව්වේ. අපිට තව දඟපන්දු යවන්නේ කොහොමද කියලා අපි හිතුවා. මොකද අපි බැලුවා මේ තනතිරු වල අපි හිතන තරම් ලොකු සපෝට් එකක් දෙන්නේ නැහැ වේගපන්දු යවන්නන්ට. මොකද මේ රස්නෙත් එක්ක විකට් ඉක්මනට වෙයිලා ප්‍රතිකරුවන්ට දායකත්වයක් ලැබෙන හින්දා එයින්ද අපි හිතුවා දඟපන්දු යවන්නන් සංචිතේ ඉන්න එක හොඳයි. එතකොට අපිට ඔප්ෂන් තියෙනවා ඕන වෙලාවකට සෙල්ලම් කරන්න. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් වීඩියෝ නම් දෙස් සබිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් පාට සුබ දවසක්.